Welcome back to ADD. ඉතින් ආදාරගෙනවල තියෙන ලක්ෂ දෙකක් මාරක විතර PC build එකක්. ඉතින් මේක තනිකරම brand new parts use කරලා තමයි කරලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු PC එකේ මොනවද අපි use කරමු parts කියලා. මුලින්ම අපි පොඩි part එකකින් පටන් ගමු. ඉතින් ඒ වගේම මේ main storage device එක විදියට මෙන්න මේ විදියට අපිට M.21TB SSD drive එක තමයි use කරලා තියෙන්නේ. ඉතින් මේකට එක්ක අපිට මාරම speed එකකින් අපේ data transfer කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු අපේ RAM එක මොකද use කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ box එකේ 8GB විතර සඳහන් වුණාට අපි use කරේ 16GB DDR4 Corsair brand එකේ gaming RAM එකක්. ඉතින් ඒකත් ගොඩක් මේ speed එක අපිට data transfer කරගන්න උදව් වෙනවා. ඉතින් ඉස්සරහදී තව upgrade ගණනාවකට යන්න තියෙන නිසා අපි single stick 16GB RAM එකකට යන්න තීරණය කරා. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේකේ මේන්ම පාට් එක වෙන අපේ processor එක. ඉතින් විඳර ගන්න Intel build එකක් උනාට අද AMD Ryzen build එකක් තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට පුළුවන් වෙනවා graphic card එකක් නැතුව onboard VGA වලින්ම අපේ professional වැඩේ. ඒ කියන්නේ අපේ gaming ඒ වගේම video delivery ටික කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න. ඉතින් ඒකට onboard graphic තියෙන 5700G කියන මෙන්න මේ ප්‍රොසෙසර් එක තමයි අපි use කරන්නේ. ඉතින් මෙතනදී ඔයගලන්ට මෙන්න මේ පේන speeds වලට ඔයගලන්ට මේක overclock කරගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම හොඳ CPU එකක් කියලා කියන්න පුළුවන් මෙන්න මේ Ryzen 7 කියන CPU එක. ඉතින් අපි ඊට පස්සේ යන් අපේ මේන්ම ඉතුරු main part එකට අපේ motherboard එකට. ඉතින් motherboard එක විදිහට අපි use කරලා තින්නේ ඔපත් මෙන්න මේ විදිහට අපිට MSI B550 AMD motherboard එක තමයි gaming gen 3 gaming motherboard එක තමයි අපි use කරලා තින්නේ. ඉතින් මේ පේන විදිහට ඔයගලන්ට මේකේ NVMe ඒ වගේම M.2 ඒ වගේම DDR4 RAM slot 4ක් බලා ගන්න පුළුවන්. ඊළඟට කතා කරමු අපේ setup එක power up කරන්න අපි use කරලා තියෙන power supply ගැන. ඉතින් මේකට use කරලා තින්නේ Atom brand එකේ Antec B550 කියන gaming power supply එක. ඉතින් මේකට ගොඩක් ලොකු performance එකක් ගන්න පුළුවන්. ඉතින් මේ power supply එකටත් ගොඩක් ලොකු graphic card එකක් එම කිසි ප්‍රශ්නයක් නැතුව use කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපේ setup එක build කරගන්න අපි use කරපු parts ටික ගන්න තියෙන්නේ. ඊළඟට කතා කරමු අපේ PC එකේ ඉතුරු main part එකක් වෙන අපේ monitor එක. ඉතින් monitor එකට අපි use කරලා තින්නේ MSI brand එකේ එන MP242 කියන මෙන්න මේ ප්‍රොෆෙෂනල් මොනිටර් එක. ඉතින් කලසෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේකේ inbuilt මේකේ පොඩි speaker system එකකුත් තියෙනවා. හැබැයි ඒක නම් පොඩ්ඩක් අත ගන්න දෙයක් නැහැ. හැබැයි inbuilt speaker system එකකුත් මේකේ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ specification ටික තමයි ඔයගලන්ට මේ මොනිටර් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපේ keyboard, mouse ඒ වගේම headset devices විදිහට අපි use කරලා තියෙන මෙන්න මේ Gambia's brand එකේ එන මෙන්න මේ 4-in-1 කියන combo pack එක. ඊට පස්සේ අපි කතා කරමු අපේ ප්‍රධානම සහ ලස්සනම item එක. ඉතින් මේ තමයි අපි PC build එකට use කරපු casing එක. ඉතින් ඒක use කරලා තින්නේ Antec brand එකේ AX90 කියන casing එක තමයි අපි use කරලා තින්නේ. ඉතින් ඔයගලන්ට මේ පේන වාගේ මාර ලොකු හොඳ cooling system එකක්. ඒ වගේම dust එක යන්න දෙන්න මෙන්න මේ විදිහට magnet වලින් දෙන පොඩි cover එකකුත් බලා ගන්න පුළුවන්. මෙතන power button එක, ඒ වගේම restart button එක සහ මෙතන උඩ USB port ටික ඒ වගේම aux jack එකත් අපිට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ air flow එකක් කියන විදිහට තමයි මේක design කරලා තින්නේ. ඉතින් කිසින්න ගැන වැඩි කතා කරන්න දෙයක් නැහැ. මේ විදිහට ලොකු tempered glass එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් RGB fans එහෙම දැම්මම ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් RGB fans 4ක් මේකට mount කරගන්න පුළුවන්. ඉතින් අපි build එකට ගිහිල්ලා බලමු කොහොමද මේක ලස්සනට අන්තිමට තියෙන්නේ කියලා.